අද පත්තරවල ප්‍රධාන පෙටුවට මේ අභේභූම ඇවිල්ල. ලංකාදී පත්තරේ ගත්තම්ම මේ අබේභූමය ලංකාදී පත්තරේ ප්‍රධාන ශ්‍රිෂ්පාටය බාට පත්තලලා තිබෙනවා. ඒකට සිදුවෙන දෙයක් හේතුකොට ගෙනයි මේක මේ තරන් කතා බාටලක් කලතියෙන්. අබේභූමිය ඩෝසර් කර ඉස්සන් කොටු ගහලා ආන මඩුවී හිරන් සහ ඩායින අෞද්‍යයන්ග නිලියන්. රැම්සල් සම්මුති අනුව තෙද්බිමක් වශයෙන්ද ප්‍රකාශයට පත් කර ඇති පුත්තලම, න විලුන් දාව අභ්‍යභූ මේ කොටසක් කිසියම් පිරිසක් විසි නිකුත් විසි පස්වනි ධාරාත්්‍රයේ දෝසයන්ත්‍රයොදා ගැමින් විනාශකරු ලබ ඇත. එක වැඩ දුරවාර්ථාවදා පත්තරය පළ කරනවා අවනවිලුන් දාව අභ්‍යභූමයට අයත් මුතු පන්තිය කාසවන්ත සීමාවේ කොටසක් මෙලෙස විනාශකර ඇති අතර ඉස්සන් කොට සෑදීම සදා කිසියම් පිරිසක් විසින් මෙසේ කරන්න ඇතැයි ප්‍රදේශවාසය චෝදනා කරනවා. ෙ සබන්න්නේ ලංකාද පෙ කළ විමසුමකද පුත්තලම සාකාර වනජීවිී අධ්‍යක්ෂ, එරන්ද ගමගේ ප්‍රවස්ේ ආන විිළන්දාාව අභ්‍ය භූමේස්සදු කර ඇති. විශයේ පෙළි බඳද හලාවත්ත දිසා අධිකර නයටද කරුණුවාර්තා කර ඇති බවයි. මෙම විනාශේස්සදු කළ සැක්කරුුවන්නා යොදාගත්ත්‍යයන්ත අතඩන් ගොට ගැනීමට පරීක්ෂණ පවත්තුමින්සිතන බෞද ත්තලම සාකාර වනජීවි අ්‍යක්ෂකවරයක් කියන. න ල දාව පසර පදධතිය වරන ජීව ීති අයටතේ අබේ භූමයක් ලෙස ප්‍රකාශයට පත් කරඇති අතර රැම්සාහ සම්මුතියනුව තෙදබම් පදධතියක් ලෙසද ප්‍රකාශයට පත් කර ඇැයි ඕක කිය නවා. එකක විසි පසන දා පස්සරු හතරයි තයට පසු කිසිම් පිරිසක් දෝසයින්ටරක් රැගෙන. අබේ භූමයට ඇතර ව මෙම විනාශ්ටේසිදු කරඇයිද එරන්ද ගමගේ සදහන් කිරීම ක් කවා. අබේ භූමියකට සිුදු කර පපුහානයක් පිළිබඳව දෝසර් කිරීමක් පිළිබඳවයි බෙක් කතාව වැඩේ කියන්න මේ අභේ භූමියක් දෝසර් කරලා ඉස්සන් කොටු ගාල කියලායි ප්‍රධාන ශ්‍රේෂපාටයට ඇවිත්තේෙන්. එයා දෙද ලංකාදී ප්‍රධාන ශේෂපාටයේ ඒ කතාව අද අදපත්තරේ ප්‍රධාන පිටු වාර්තාකර ආකාරේ ඔහොම බලන්න පුළුවන්. ආඩවිිලුන් දාව රැමසාත් එේබිම් දෝස රීම ගැනු අධිකරණය තියයි. තෙද්බිමටයත් මුතු පන්තිය. කාසන් වත්ත සීමාව අක්කර හතරක් දෝස කල්ලා. දේශපාලන බලයමත ස්සන් වගාකිරීමට ටැන්කි සකසසා ඇති බවට චෝදනා. හොයන්නත්ම නා්ඩුව පටගාල හොයන්ඩ. මෙතර චෝදනාවක් කෙල්ලව වෙනවා දේශපාලන බලය මත ස්සන් වගාකිරීමට තැන්කි සකසා ඇතැයි කියෙන කාරණාවට ඒ චෝදනා වෙල්ල වෙන්නේ දේශපාලන බලය මත කෙනෙක. එදට මේවිදියට කවරුන් නෝ ක්‍රාත්ම කලති වබෙනවා නම් ඒකට එරේව ක්‍ර්‍යාත්ම කල්ලා. පළමු ආදර්ශය පෙන්න්නට අපි ආණ්ඩු පර්ශයට අයි මේ මතක් කිරීම කරන්න. ඉඩ පස්සේ අද ලංකාදිී පත්තරේදාානෝය කතාව රැම්සාත් තෙද්බම් වෙනසුවේ කවුදැයි වහසෙව යතුයි ඇමත්‍රීීමල් බැත සබේදී කියන්නේ අන්ජුල මහික සුජි තෙවාජුලිගේ ලියන්නේ. න විල්දුව රැම්සා සත එෙදබම් විනාශ කළේ කවදයි වාම සයාබල අයිටරේව පවිවර ගතයතු වද කර්මාන් තමාත විමල් විීරවංශ පර්ලිමෙන්න්තුවේදය එකේනෝ. ඉතා සුවිශේෂී පරිසර පද්ධතියක් වූ රැම්සාත් එද්බීමම් විනාශකකිරම පිළිබඳ සමාජ මදවලින් තමට දක්ගන්නට ලැබුණු බෝකේ විමල් වීර්වංශ ඊටක් උත්තා ආ්ු පක්ෂේවත්. වික්ෂවත් තරත්තවම නොබලා දුවම් කළේතු යිද සධහන කනවා තුනෙන් දෙක්ක බලයක් ලබුණ කියයා නෑම දෙයක් කලනො හැකි බවකික විබල් විවංශ ැබුඩු ජනවරම මේ සුජාතව ආරක්ෂාකිනීමට ආණ්ඩු බැඳී සිටිියයුතුයිද අවධාර්නය කරනවා. මම බට කියන්න තයෙන විබල් විරංශක කතාවේ අවසාන කොටසට අර අපිධාන්නේ එම කියලදාන්න ඒක තමයි මතත් කියන්න තියෙන එම මා නැවතක කියවන්න තුනෙන් දෙක්ක බලයක් ලැබුණා අය කියයා. ඕෑම දෙයක් කළ නොහැකි බව කේීමල් වීරවංශ ලැබුණු ජනවරමෙහි සුජාත භවාරක්ෂාකිරීමට ආණ්ඩුව බැඳී සිටියයුතුයි අවධාර්ය කරනවා. එමනම් ආණ්ඩුව ලැබුණු ජනවරම සුජාතභාවය රකකින්න මෙතනින් පළම්පිවරගන්න කෞද සම්බන්ධ කෞුද මේකට අනු බලදුන්නේ ඒ අයි තෙරේව ක්‍රියාත්මක වෙලා තුනින් දෙකේ ජනවරම සුජාතභාවය පෙන්න්න. එඩේ අද ලංකාදීපේ රැම්සා තෙද්බම් පිළිබඳව කතාව. ඉරි පස්ස අධ්‍යපත්ත්‍රයට යනො සිංහරාජයේ මාර්ගයක් ගැනත් කතාවක් කාවනි සිංගරජයේ මාර්ගයේ ගැන වාර්තා ජනපති කැඳවලා නිදර්ශනය වික්කම සිංහයිලියන්. මාර්ගයේ ඉදිකිරීමම් කටයේතු තාව කාලික්කව නවත්තල මාර්ගයේ ඉදිකරීම නිරීක්ෂණයට යමටත් ජනපති කැමැත්තයෙන් සම කැමිනොට් ප්‍රකාශක ැවිලි අමාත්‍ය රමේෂ පත්තරන කියන්. සිංහ රජයේ පාරිසරික පදධතියට හානි නෝනාකාරයටත් එසම ලංකාගම වැසියන්ගේ අවශ්‍යතාවන් නිටව නාකාරයටත්. නෙළුව ලංකාගම සිට දෙනායි දක් පා වූ මාර්ග එදිකිරිම සම්බන්ධෙන් වූවර්තා ජනදපතරයා විසින් අදාළ ආයතරයන්ගෙන් කැදවා ඇැයි සම කැවිනොට ප්‍රකාශික වැැවිලියයාමත්තේ රමේෂ් පතරන සදධාන් කිරීමක් කරවා. බලතු වත් රනාවකත අවධන යොමුකරති වෙන හැඩයිඒ පෙන්නුම් කරණ සිංහරාජයේ මාර්ගය ගැනවාර්තා ජනපති කැදවලතේවා මාර්ගයේ දිකිරීම නිීක්ෂණයට යමටත් ජනපති කැමැත්තයෙන් මාර්ගී දිකිරීමම් කටේතු තාව කාලික නවත්තල ඒ මද්දාලතයනවා හොඳයි ඒ පේවර ඒවගේ ම පී. අ අබිය භූමිය දෝසර් කරලා ඉස්සන් කොට ගැහීම පෙළ බඳුවත් දැඩිව අවධන යො කරම්.